ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික වශයෙන් තීන්දුව తీරන ගන්න තැන විදිහට අපි හඳුනගන්නේ අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය ICC කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් ICC එක තමයි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සියලු තීන්දුව తీරන ගන්න ප්‍රධානියා විදිහට අපි සලකගන්නේ. මේ විදිහට අපිට හඳුන ගන්නත් පුළුවන්. ඉතින් මේ ICC එක හැරුණාම ICC එකට පමණක් දෙවෙනිමින් ක්‍රිකට් වලට ලොකුම බලපෑමක් කරන තවත් තැනක් තියෙනවා. ඒ තමයි මාලිබොන් ක්‍රීඩා සමාජය. එහෙම නැත්නම් MCC කියලා අපි හඳුනගන්න එංගලන්තයේ බ්‍රිතාන්‍යයේ තියෙන මාලිබොන් ක්‍රීඩා සමාජය තමයි ක්‍රිකට් වලට ICC එක හැරෙනකොට වැඩි බලපෑමක් එල්ල කරන ආයතනය විදිහට අපිට හඳුන ගන්න තියෙන්නේ. ඇත්තට මාලිබොන් ක්‍රීඩා සමාජයේ සතුව තිබෙන කාර්යභාරයන් මොනවාද මේ ක්‍රිකට් සම්බන්ධව කරන්න? ඔවුන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදනය, ඒ වගේම ක්‍රිකට් නිර්මාතෘවරුන් විදිහට අපි හඳුනගන්නේ මාලිබොන් ක්‍රීඩා සමාජය. ඉතින් මාලිබොන් ක්‍රීඩා සමාජය නිකම්ම නෙමෙයි අවුරුදු 232ක් පරණයි මේ ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි බලපෑමක් කරන තත්ත්වයට පත් වෙන ආයතනයක් බවට පරිණත වෙන්නේ අවුරුදු 232ක කාලයක විකාශනයක් එක්ක. අවුරුදු 232කට කලින් එංගලන්තයේ තමයි මාලිබොන් ක්‍රීඩා සමාජය මේ විදිහට නිර්මාණය වෙන්නේ. ඉතින් මේ විදිහට ලෝක ක්‍රිකට් වලට දැවැන්ත බලපෑමක් කරන්න පුළුවන් මාලිබොන් ක්‍රීඩා සමාජයේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙච්චර කාලයකට මාලිබොන් ක්‍රීඩා සමාජයේ සභාපතිත්වය හිමි වෙලා තියෙන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පමණයි. ඇත්තටම අපිට හිතෙනවා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පමණක් මෙහි සභාපතිත්වය ලබා දුන්නේ ලෝකෙට ක්‍රිකට් හඳුන්වලා දීපු එංගලන්තය, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය අතේම මේ සියලු ආධිපත්‍යයන් තියාගන්න ඕනි කියන හැඟීම තිබිච්ච නිසාද කියලා. කොහොම වුණත් වර්තමානයේ වෙනකොට තත්ත්වය වෙනස් වෙලා සිය ආධිපත්‍යයන් වෙනස් කළා. මාලිබොන් ක්‍රීඩා සමාජයේ නායකත්වය, එහෙම නැත්නම් මාලිබොන් ක්‍රීඩා සමාජයේ සභාපතිත්වය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන කෙනෙකුට දෙන්න ඔවුන්ගේ පරිපාලනය තීරණය කළා තියෙනවා. මෙතන තියෙන විශේෂම කාරණේ තමයි කාලයක් දශක 14කට අධික කාලයක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විදිහට හිටපු ශ්‍රී ලංකාවේ කෙනෙක් තමයි මේ බ්‍රිතාන්‍යයෙන් පිට කෙනෙකුට සභාපතිත්වය ලබා දෙද්දී මුලින්ම සභාපති වෙන්න තෝරාපත් කරගෙන තියෙන්නේ. ඒ තමයි ලංකාවේ ක්‍රිකට් වල අපි හඳුනගන්න දක්ෂ ක්‍රීඩකෙක් වගේම ක්‍රිකට් නායකයෙක්, ක්‍රිකට් තරුවක් කියලා අපට හඳුනගන්න පුළුවන් කුමාර් සංගක්කාර. කුමාර් සංගක්කාරට තමයි මාලිබොන් ක්‍රීඩා සමාජයේ සභාපතිත්වය ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඇත්තටම කුමාර් සංගක්කාර මාලිබොන් ක්‍රීඩා සමාජයේ සභාපති විදිහට නම් කරලා තියෙන්නේ මාලිබොන් ක්‍රීඩා සමාජයේ පසුගිය මැයි මාසේ පළවෙනිදා තිබිච්ච මහා සභා රැස්වීමේදී. එහි සභාපතිවරයා තමයි නිල වශයෙන් යෝජනා කරලා තියෙන, නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මීළඟ සභාපතිවරයා විදිහට කුමාර් සංගක්කාර පත් කිරීමට නියමිතයි කියලා. මාලිබොන් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති ඇන්තනි රෙෆර්ඩ් තමයි මාලිබොන් ක්‍රීඩා සමාජයේ මීළඟ සභාපතිවරයා විදිහට කුමාර් සංගක්කාර පත් වෙනවා කියන නිල ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ. ඉතින් කොහොමාරි මාලිබොන් ක්‍රීඩා සමාජයේ සභාපති විදිහට තමන්ගේ ධූරයේ වැඩ කටයුතු භාර ගන්න ලැබෙන ඔක්තෝබර් මාසේ පළවෙනිදා වෙනකොට කුමාර් සංගක්කාර සූදානම් කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ වගේම මේ තමන්ට ලැබුණු අවස්ථාව පිළිබඳ කුමාර් සංගක්කාරට තියෙන මෙන්න මෙහෙම අදහසක්. ඇත්තටම ක්‍රිකට් වල ලොකු කාර්යභාරයක් ක්‍රිකට් වලට කරපු ආයතනයක් තමයි මාලිබොන් ක්‍රීඩා සමාජය කියන්නේ. ඔවුන් පසුගිය අවුරුදු කිහිපෙම ගත්තාම දැවැන්ත ලෙස ඉදිරියට ආව වගේම ලොකු සංවර්ධනයක් අත්පත් කරගත් ක්‍රීඩා සමාජයක් තමයි මාලිබොන් ක්‍රීඩා සමාජය කියන්නේ. ඒ නිසා ඒ වගේ තැනක සභාපතිවරයෙක් විදිහට කටයුතු කරන්න ලැබීම ලොකු බාර දూరు වගකීමක්. ඒ වගේම මම ක්‍රිකට් ජීවිතේ ලබාගත් අත්දැකීම් එක්කම මට ආදරය කරන හැමෝමත් එක්ක ලොකු දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. වගේම ඒ තනතුරු ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා කියලා කුමාර් සංගක්කාර වැඩි දුරටත් කියලා තිබුණා. ඒ වගේම මේ මාලිබොන් ක්‍රීඩා සමාජය කියන්නේ කුමාර් සංගක්කාරට අලුත් දෙයක් නෙමෙයි. මොකද 2012 වර්ෂයේදී කොලින් කවුඩ්‍රේ අනුස්මරණ දේශනයේදී කුමාර් සංගක්කාර තමන් ඒ දේශනය කරලා මාලිබොන් ක්‍රීඩා සමාජයත් ඒ වගේම ලෝකවාසී ක්‍රිකට් ප්‍රජාවගේ හිතාදරයට, ගෞරවාදරයට පාත්‍ර වුණා. ඔබට මතක ඇති. ඉතින් මේ සියල්ල එක්ක 2012 අවුරුද්දේ ඉඳලා මාලිබොන් ක්‍රීඩා සමාජයේ යාවජීව සමාජිකෙක් විදිහට කුමාර් සංගක්කාරට කටයුතු කරන්න ලැබුණා. ඒ වගේම ඒ කටයුතු කිරීමත් එක්ක මාලිබොන් ක්‍රීඩා සමාජයේ මේ වෙනකොට සභාපති තන්ත්‍රයට කුමාර් සංගක්කාරව පත් කරගන්න මාලිබොන් ක්‍රීඩා සමාජයේ පරිපාලනය තීරණය කළා තියෙනවා. ඒ වගේම මාලිබොන් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපතිවරයා කුමාර් සංගක්කාර ගැන ඉතා විශ්වාසයෙන් කතා කරලා තිබුණා. ඇත්තටම කුමාර් සංගක්කාර කියන්නේ ක්‍රිකට් ජීවිතයේ ක්‍රීඩා පිටිය විතරක් නෙමෙයි, ඉන් පිටත් හොඳ විශිෂ්ට මිනිසෙක්. ඒ නිසා අපි විශ්වාස කරනවා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පමණක් සීමා වෙලා තිබිච්ච මාලිබොන් ක්‍රීඩා සමාජයේ සභාපතිත්වය මේ විදිහට අපි ඉන් පිටතට දීලා අපගේ ආධිපත්‍ය, අපගේ අභිමානය ජාත්‍යන්තරයට අරගෙන යන්න දරන මේ උත්සාහයට ලෝකස්ලාන තරගාවලියත්, ඒ වගේම අලුබඳුණු තරගාවලියත් තියෙන වර්ෂේ මේ සභාපති විදිහට පත් වෙන කුමාර් සංගක්කාර ඉතා විශිෂ්ට දෙයක් කරයි කියලා අපි තරයේ විශ්වාස කරනවා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. ඉතින් මේ ආදී වශයෙන් තමයි ලෝකයක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ
ක්‍රීඩාවට වෙනස්කම් රැසක් එකතු කරන්න බලපෑම් රැසක් එකතු කරන්න හැකියාව තියෙන මාලිබුන් ක්‍රීඩා සමාජය එහෙම නැත්නම් MCC එකේ නව සභාපති ධූරය කුමාර් සංගක්කාරට හිමිවීමට නියමිත වෙන්නේ. ඉතින් අපිත් ක්‍රිකට් ලංකාව විදිහට ක්‍රීඩකෙක් විදිහට කුමාර් සංගක්කාර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ශේෂ්ත්‍රයට අත් කරලා දුන්නු ජයග්‍රහණ කීර්ති නාමිය වගේම පරිපාලකෙක් විදිහට ක්‍රිකට් ශේෂ්ත්‍රය තුල MCC ක්‍රීඩා සමාජය එහෙම නැත්නම් මාලිබුන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා විදිහට ලෝක ක්‍රිකට් වලට විශිෂ්ට දෙයක් අත් කර දෙන්න කුමාර් සංගක්කාරට හැකියාව ලැබෙන්න කියලා අපි හදවතින්ම ඔබත් එක්ක අත්දැල් බැඳගෙන ප්‍රාර්ථනා කරනවා. ඉතින් කුමාර් සංගක්කාර මේ ලබාගත්තු ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයින් විදිහට අපට විශිෂ්ටයි. ඒ වගේම අපිට වටිනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ මාලිබුන් ක්‍රීඩා සමාජය කියන්නේ ලෝක ක්‍රිකට් වෙනස් කරනවා වගේම ලෝකයේ ක්‍රිකට් වල රන් දෙවුල විදිහට සඳහන් කරන ලෝඩ්ස් ක්‍රීඩා පිටියත් අයිති වෙන්නේ එයත් පරිපාලනය වෙන්නේ මේ මාලිබුන් ක්‍රීඩා සමාජය හරහා. ඉතින් මේ දැවැන්ත පරාසයක් තුළ විහිදෙන මාලිබුන් ක්‍රීඩා සමාජය තුළ සභාපති විදිහට කුමාර් සංගක්කාරට ලොකු දෙයක් කරන්න ශක්තිය ධෛර්ය අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබේ සුබ ප්‍රාර්ථනාවත් මේ වීඩියෝට පහලින් කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් මේනි වීඩියෝ දිනපතා බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.